අදවසේ මේ පාර්ලිමේන්තුව තුල මේ උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කරපු මහජන නියෝජිතයන් කරුණේ සාමින් වහන්සේ කෙනෙක් සහ මහජනිතයන් හතර දෙනෙක්ගේ ශෝක ප්‍රකාශය සිද්ධ කරන වෙලාව උතුරේ දේශපාලනය තුල දවැන්ත කාර්යභාරයක් කරපු උතුරේ රත්නසින්න මැතිතුමාගේ ශෝක ප්‍රකාශ යෝජනාව මේ මොහොතේ ඉදිරිපත් කරන වෙලාව තියෙනවා එතුමාට අපේ ගෞරවය දෙවිඩෙක්සත් විමුක්ති බෙරමුණේ දේශපාලනය තුල දවැන්ත කාර්යභාරයක් කරපු උතුරේ නායකයෙක් විදියට මේ මොහොතේ පුද කරනවා ඒ වගේම ටීවී ඒක නායක මැතිතුමා අපි අපේ දේශපාලන තුල ඉතාමත් ළඟින් දැකපු කෙනෙක් අපේ දේශපාලන තුල දැකපු නිර්වාජ ඒ වගේම සරල දේශපාලඥයෙක් ඔය දකින හැම මොහොතකදීම එකපසකින් බුලත් විඩක් කාලා අනිත් පැත්තේ ඉතාමත් සැහැල්ලුවෙන් සිනහමසු මුහුණෙන් ඔහු Taman මොන තරවතරේ මේ වක්‍රියම් දරුවා වුණත් ඒ දේශපාලනයේ නිරත වෙච්ච මගේ ආදර්ශමත් දේශපාලන නායකයෙක් ඔහුට ඒ පන්නරය ලැබෙන්නේ නැත්තේ කුණාගල දීප්තිමත් පාසලක් මලීදේව විද්‍යාලයේ ආශිෂ්‍යෙක් විදියට අනිත් පැයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධාරියෙක් විදියට ඒ වගේම ඔහුගේ දේශපාලනය තුළ ඔහුගේ දේශපාලන ආරම්භ සිද්ධ වෙන්නේ ලංකා සම සමාජ පක්ෂයේ දේශපාලනය තුළ 1977 දී යතුරු ලකුණෙන් තරම් කරපු දේශපාලඥයෙක් විදියට තමයි ටීබී එක නායකයේ දේශපාලනය ආරම්භ වෙන්නේ එනිසා ඒ දේශපාලනය තුළ ඔහු ලබපු පරිචය තමත් කෘතහස්ත නායකයෙක් විදියට අර කුරුණෑගල ඒ සත්කෝරලේ අහා කෙළවරේ තියෙන යාපහුව කියන අති දැවැන්ත දුෂ්කර ආසනය මුල් කරගෙන ඒ කුරුණෑගල ජීවිසුන්ට ඒ ලබා දීපු සේවාවන් අතිමහත් සේවාවන් ඔහු අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍ය ධුරයන් දරපු විශේෂම සංස්කෘතික විෂය මහා මාර්ග විෂය ඉතාමත් ඕනෑකමින් යුක්තව ඒ කාරණාව වෙනුවෙන් කටයුතු කළා සේම මහා මාර්ග රාජ්‍ය අමාත්‍යවරයා විදිහට නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට අපිට මතකයි අපි දා පළාත් සභා මන්ත්‍රීවරු විදිහට ඔහු මුණ ගැහෙන්න ආපු හැම මොහොතකදීම අපේ ප්‍රශ්න වලට අහුම්කන් දෙන කටයුතු කරා. ඒ වගේම සංස්කෘතික අමාත්‍යවරයා විදිහට කළ හැකි උපරිම මැදිහත් වීම ඔහු එක පැතකින් ගත්තම ඔහු කලාකරුවෙක්. ඔහු රංගනයෙන් දායක වෙලා තියෙනවා, නිෂ්පාදනයෙන් දායක වෙලා තියෙනවා, ලේඛන කලාවෙන් දායක වෙලා තියෙනවා. ඒක නිසා අංග සම්පූර්ණ කලාකරුවෙක් විදිහට පරිපූර්ණ සංස්කෘතික අමාත්‍ය භූමිකාවක් ඔහුගේ කාල සීමාව තුළ කරන්න පුළුවන්කම ලැබුණා. ඔහුගේ දේශපාලන අවසානය නම් එච්චර සුබදායී නෑ. පහුගිය දේශපාලන භාවිතාව තුළ අපේ කඳවුරේ දේශපාලන දැවැන් ශක්තියක් ලබා දීපු කෙනෙක් කුරුණෑගල දේශපාලනයේ උඩියට කුරු වෙනකොට ඔහු ඉතාමත් ඍජුව ඒ දේශපාලනට දායකත්වය ලබා දුන්නා විශේෂයෙන්ම පහුගිය 2015 යහපාලන ආණ්ඩුව කාලයේ පරිච්ඡේදය තුළ යම් යම් දේශපාලන කාරණාවලදී ඔහු අභීතව කටයුතු කරා නමුත් ඔහුට සුව අවසන් ගමනක් යන්න දේශපාලන තුළ මේ පවතින දේශපාලන තුළ ඉඩකඩ නොලැබුණා ඒක නිසා මේ මොහොතේදී ටීවී එකනායක කෙනෙක් කෘතහස්ත නිර්වාජ දේශපාලන නායකයා වෙනුවෙන් අපේ සංවේගය මාන්‍යෝජනය කරන ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සංවේගයත් මේ මොහොතේ පුද කරනවා අද ශෝක ප්‍රකාශ යෝජනාව ඉදිරිපත් වෙනවා චන්ද්‍ර කුමාර ගුණවර්ධන මැතිතුමා එතුමා මාතර දේශපාලනය තුළ මාන්‍යෝජනය කරන මාතර දිස්ත්‍රික්කයේ ඉතාමත් කීර්තිමත් දේශපාලන පරම්පරාවක සමාජිකයෙක් ඥාතිවරයෙක් විදියට මාතර දේශපාලනය තුළ කතා කරනකොට ජස්ටින් විජේවර්ධන කියන්නේ මාතර දේශපාලනයෙන් බිහිවෙච්ච ඉතාමත් කීර්තිමත් දේශපාලඥයෙක් ලේඛකයෙක් විදියට අධ්‍යාපනඥයෙක් විදියට ඒ පන්නරය තුළ ඔහු ලබපු ඒ ඔහුගේ ඥාති පුත්‍රයෙක් විදියට තමයි චන්ද්‍ර කුමාර විජේගුණවර්ධන මැතිතුමා ඒ දේශපාලන පිවිසෙන්නේ මාතර නගර සභාවේ එදා මහනගර සභාවක් වෙන්න කලින් නගර සභාවේ සභාපතිවරයා විදියට 1976 ඉඳලා ඉතාමත් විශාල සේවාවක් සිද්ධ කරා ඒ නගර සභාවේ වරක ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී භූමිකාවෙන් පස්සෙත් නගර සභාවේ නියෝජිතයෙක් විදියට විපක්ෂ නායකවරයෙක් විදියට ඉතාමත් කෘතහස්ත සේවාවක් සිද්ධ කරා මාතර රාහුල විද්‍යාලයේ කීර්තිමත් ආශිෂ්‍යයෙක් විදියට රාහුල විද්‍යාලයේ ආශිෂ් සංගමේ උපසභාපතිවරයෙක් විදියට සහ ආශිෂ් සංගමේ ක්‍රියාකාරීකයෙක් විදියට කටයුතු කළා සේම නීතිඥ වෘත්තිය තුළ ඔහු මාතර හිටපු ජ්‍යෙෂ්ඨතම සහ ඉතාමත් කෘතහස්ත නීතිවරයෙක් නීතිඥයෙක් ඒ භූමිකාව ඉතාමත් හොඳින් සිද්ධ කරපු කෙනෙක් ඒ වගේම ඔහුගේ පාර්ලිමේන්තු දේශපාලනය 1983 ඒ බයිලක්ෂණ ගෙනකොට එහෙම අතුරු මැතිවරණ එනකොට කමුරුපිටිය ආසනයෙන් ජයග්‍රහණය කරලා එදා 6-5ක බලයක් තිබෙච්ච ජයජාදන් රජයේ නියෝජිතයෙක් විදිහට කටයුතු කළා සේ උනාට ඔහුට පුළුවන්කම තිබුණා හොරද සාක්ෂියක් ඇතුව දේශපාලනය කරන්න අද රටේ දේශපාලඥයන් යට දාලා තියෙන වල දාලා තියෙන තමන්ගේ හොරද සාක්ෂිය තියෙන තරම් නෙමෙයි අද දේශපාලඥයන් කටයුතු කරන්නේ මේ පාර්ලිමේන්තුවල උනත් හොරද සාක්ෂියක් ඇතුව දේශපාලනය කරන්න හැම කෙනාටම ඉඩකඩ ලැබිලා නැහැ තමන් අකමැති දේ වෙනුවෙන් දරාගෙන පෙනීගෙන කරන දේශපාලනයක් තමයි පහුගිය කාලේ අපි දැක්කේ
සමහර විට පැවැත්ම වෙනුමෙන් ඇවැත්ම වෙනුමෙන් එහෙම නැත්නම් මොකක් හරි කාරණාවක් වෙනුමෙන් හෘද සාක්ෂියේ පැත්තකින් තියලා දේශපාලනය කරන පරිසරයක් තමයි අද අපිට දකින්න තියෙන්නේ හෘද සාක්ෂියේ එකඟව දේශපාලනය කරන්න හැම කෙනාටම ශක්තිය නැහැ අපි ඒක අත්දකිනවා පහුගිය කාල පරිච්ඡේදවල අපි ඒ දේශපාලන තීන්දු ගැනීමේදී අපි මැදිහත්ව චාකාරය තුළ අත්දැකීම් තියෙන නිසා චන්ද කුමාර විජේකුමාර මැතිතුමා එදා 1987 ඉන්දලංකා ගිවිසුම එනකොට ඒ හයෙන් පහක බලයක් තිබෙච්ච මහා දැවැන් තාණ්ඩුව ගාණියේ පිරිමේ කරන්න බැරි විතරක් වෙච්ච ආණ්ඩුවේ ජයජාදන මැතිතුමාට එරෙහිව ඒ තීන්දු ගන්න ශක්තියක් කොන්දක් තිබෙච්ච නායකයෙක් අද අපේ පාර්ලිමේන්තුවේ කතානායකවරයා වින්න මහින්දයාප අභිවදන මැතිතුමා ඔහුගේ දේශපාලනය තුලත් මම හිතන්නේ ඔහුගේ දේශපාලන ජීවිතේම ඉතාමත් දැවැන්තම තීන්දුව රැඩිකල්ම තීන්දුව උනේ ඒ තීන්දුව තමයි ඒ ඉන්දුලංකා ගිවිසුම සම්බන්ධව තමන්ගේ හෘද සාක්ෂිය තුල තීන්දුව ගැනීම ඉන්දුලංකා ගිවිසුම සම්බන්ධව මානවයෝජනය කරන පක්ෂ සහ මගේ ස්ථාවරය වෙන දෙයක් නමුත් ඔවුන්ට පුළුවන්කම තිබුණා තමන්ගේ හෘද සාක්ෂිය තුල ඉඳගෙන එතනින් එළියට බහැලා ඒ අරගලයට නායකත්වය දෙන්න හැවෙනි දැවැන්ත කාර්යභාරයක් කරපු කෙනෙක් තමයි චන්ද්‍ර කුමාර විජේගුණවර්ධන මැතිතුමා ඔහු කොයි වෙලාවෙ සමාජ සේවය වෙනුවෙන්ම කටයුතු කරේ ගරු බෝලාසනාරූඪ නියෝජ කතානායකතුමනි ඔහු සිංහ සමාජ ශ්‍රේෂ්ඨයේ ජාත්‍යන්තර ශ්‍රේෂ්ඨ සිංහ සමාජ ශ්‍රේෂ්ඨයේ සිංහාධිපතිවරයා විදිහට කටයුතු කරන්නත් මාතර ඵලයෙන් වතාවට සිංහාධිපති අනුතරක් මාතර වගේ තනකට කොළඹට කේන්ද්‍ර වෙලා තිබෙච්ච ඒ තනතුරු මුල් ලංකාවටම නායකත්ව දෙන ඒ ජාත්‍යන්තර සංවිධානයක නායකත්වයන් දකුණට ගේන්න මාතරට දෙන්නත් ඔහුගේ කාල තුල පුළුවන්කම ලැබුණ එක නිසා චන්ද්‍ර කුමාර විජේගුණවර්ධන කියන්නේ නොකිලිටි දේශපාලත්වයක් අපේ රටේ දේශපාලත්වයන් කොයිතරම් ගැන කතා කරා වුණත් තමත් හොඳ පරිසරයක් නෙවෙයි කියවෙන්නේ ඒ චරිත තුළ චන්ද්‍ර කුමාර විජේගුණවර්ධන මැතිතුමා තමත් නොකිලිටි දේශපාලනයක් කරා එතුමාගේ අභාවය වෙනුවෙන් අපේ සංවේගයත් කනගාටුවත් මානවයෝජනය කරන ශ්‍රී ලංකා කමියුනිස්ට් පක්ෂය සහ පෞද්ගලික මගේ සංවේගයත් විශේෂයෙන් මානවයෝජනය කරන මාතර දිස්ත්‍රික්කයේ සමස්ත ජනතාව වෙනුවෙන් සංවේගයත් මේ මොහොතේ පුද ගන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ ශෝක ප්‍රකාශ යෝජනාව මම මේක අන්තිමට ගත්තේ මුලට ගන්න ඕන වුණා වුණත් නියත කතානායකතුමා තාමත් හොඳින් දන්නවා අපි අපේ දේශපාලන තුළ ඉතාමත් සමීප මිත්‍රයෙක් මා විශ්වාස කරන්නේ ගිහි කෙනෙකුට හා සමානවම මා හිතන්නේ අපේ දේශපාලන තුළ ඉතාමත් මිත්‍රයෙක් කල්යාණ මිත්‍රයෙක් ගුරුවරයෙක් අපට උපදේශ දීපු කෙනෙක් අපේ හැම කාරණාවකදීම අපිත් එක්ක අපිටත් කලින් ඒ වෙනුවට නායකත්වය දීපු පූජ්‍ය බද්දගම සමිත හාමුදුරුවන් මේ උත්තරීතර පාර්ලිමේන්තුව තමත් කෙටි කාලයක් තමයි නියෝජනය කරේ අද වගේ දවසක සමිත හාමුදුරුවන් වගේ හාමුදුරුවරු දහස් ගාණක් අවශ්‍ය සමාජයක් මේක එවැනි වෙලාවක සමිත හාමුදුරුව කොවිඩ් මාරයා ගිය අවුරුද්දේ මැයි මාසේ 31 වෙනිදා අරන් ගියා අපි නොසිතු වෙලාවක උන්වහන්සේගේ ජීවිතය බේර ගන්න පුළුවන් කියලා විශ්වාස කරමින් ඉන්න වෙලාවක අවසනාවෙන් දෙද්දට සමිත හාමුදුරුවන් කොවිඩ් මාරයා අර දැවැන්ත සද්දන්ත සමිත හාමුදුරුවත් අරන් යන්න හේතු වුණා සමිත හාමුදුරුවන්ගේ දේශපාලනය ගැන මෙතන ගොඩක් දේවල් කතා කරා මම ස්තුතිවන්ත වෙනවා රාව් ෆකින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසේ නායකතුමාට එතුමාගේ කතාවේදී රාව් ෆකින් මැතිතුමාගේ කතාවේදී සමිත හාමුදුරුවන් ගැන ඉතාමත් හොඳ කියවීමක් තිබුණා මම දන්නේ සමිත හාමුදුරුවන් ගැනට ඒ ලබා දීපු ගෞරවයට රාව් ෆකින් මැතිතුමාට ස්තුතිය පුද ගන්නවා සමිත හාමුදුරුවන්ගේ දේශපාලනයෙන්ම වාමාංශික රැඩිකල් දේශපාලනයක් උන්වහන්සේ ලංකා සමසමාජ පක්ෂයට සම්බන්ධ දේශපාලනේ ඒ ශිෂ්‍ය දේශපාලන අවදීදී විශ්වවිද්‍යාල දේශපාලනේ රැඩිකල් චරිතයක් ඒක නිසා අවාසනාවට උන්වහන්සේට ඒ උපාධි පාඨමාලා ආරෝමයේ වල බාධාවක් නැතු වුණා සමහර විට අධිකරණ කටයුතු වලට මැදිහත් වෙන සිද්ධ වුණා ඒ ශිෂ්‍ය අරගල වල අද තියෙන ශිෂ්‍ය අරගල නෙවෙයි එදා සැබෑ ශිෂ්‍ය ප්‍රශ්න වෙනුවෙන් තිබිච්ච ශිෂ්‍ය අරගල වලට දැවැන්ත නායකත්වයක් දීපු ශිෂ්‍ය විසුණුහන්සේ නමක් උන්වහන්සේගේ දේශපාලන පන්නරයට ප්‍රධානම හේතු වුණේ ඒ බද්දගම දේශපාලනය තුළ තිබිච්ච ඒ සරණංකර ආන්දෝලන ඇතුළු ඒ බද්දගම ඒ අතිවර පරම්පරාව තුළ තිබිච්ච පන්නරය ඒක නිසා ඒ වාමාංශික දේශපාලනයේ බද්දගම පරම්පරාවට දැවැන්ත ශක්තියක් දීපු සමිත හාමුදුරුවෝ උන්වහන්සේගේ සමස්ත ජීවිත කාලයම අඩු කාලයක් තමයි ජීවත් වුනේ ඒ සමස්ත ජීවිත කාලයම මිනිසුන් වෙනුවෙන්ම නිර්වාජ්‍යම කටයුතු කරපු කෙනෙක් හකින් මැමැත්තුමා කියපු වගේ හාමුදුරුවෝ දැක්කම අද සිවුරක් දැක්කම මේ සමාජයේ කියවෙන්නේ වෙනම කියවීමක් අවාසනාවක මහත බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ගැන අද කියවෙන ප්‍රමාණය අඩුයි. ඒ ධර්මය තුළ තියෙන සමානාත්මකතාවය අද ඒ සංඝ පරම්පරාවල ඇතම් අයගේ හැසිරීම තුළ අවිශ්වාසයට භාජනය වෙලා. ඒක නිසා මේ ලාංකේය ජන සමාජය විතරක් නෙවෙයි ජාත්‍යන්තරවත් මේ භික්ෂුන් සහ භික්ෂුත්වය සම්බන්ධව ප්‍රශ්නයක් තියෙන වෙලාවක් මේක. අද ඇතම් හාමුදුරුවෝ හැසිරෙන ආකාරය, කතා කරන ආකාරය, ඔවුන්ගේ ක්‍රියාත්මක වන ආකාරය දිහා බැලුවයින් පස්සේ මිනිසුන් අතර සමගිය සාමය වෙනුවෙන් කටයුතු කරන හාමුදුරුන් වහන්සේලා ඉතාමත් අවශ්‍ය මොහොතක් මේක. සමිත හාමුදුරුවෝ උන්වහන්සේ බෞද්ධයෙක් විදියට හාමුදුරුවෙක් විදියට කටයුතු කළා වුණත් සමස්ත කාල පරිච්ඡේදෙම
ජාතිවාදයට එරෙහිව උන්වහන්සේ කටයුතු කරපු ආකාරය අපි අස්පන අපිට දැක්ක උන්වහන්සේගේ චරිත ස්වභාවය මේකයි නියද සතානායකතුමනි ඔබතුමා දන්නවා අපි පලාසබා මන්ටුරුන් ඉදිරිය කාලාන්තරයක් උන්වහන්සේ සමග එකට වැඩ කරනකොට තිබිච්ච හැම ප්‍රගතිශීලී වැඩකදීම අපි උතුරේ වරක ගියා උතුරේ එල්ටීඩී සංවිධානයේ රැඳවියන් පුනරුත්ථාපනය කරන වැඩසටහන් වලදී දායක වෙන්න දකුණේ පලාසබා මන්ටුරු ප්‍රධාන අමාත්‍යතුමා සානු ජලල් සිල්ලමැතිතුමා ඇතුළු අපි කණ්ඩායම ගියා ඒ වෙලාවේ එල්ටීඩී සංවිධානයේ තාමත් ශක්තිමත් කාඩරවරුන් මේ පුනරුත්ථාපන කන්දර වල හිටපු අය පළවෙනි වතාවට තමයි හාඳුරුගෙනුත් එක ඍජුව කතා ගන්න මැදිහත් වුණේ ඒ වෙලාවේ ඒ හාඳුරු අපේ හා සමිත හාඳුරුව ඒ අයගේ ප්‍රශ්න ගැන සංවේදී වෙච්ච ආකාරය ඇහුම්කන් දීපු ආකාරය ඔවුන්නේ කටයුතු කරපු ආකාරය ඉතාමත් වැදගත් අපි කටයුතු කරපු හැම දෙයකදීම මුණාසලන්ට මන්ත්‍රීනි අපි වරක කිල්නොච්චේ දකුණු පළාත් සභාවේ අපි මන්ත්‍රීවරු අපි අතේ සල්ලි ඔබතුමා අපේ නායකත්වයේ දීලා අතේ සල්ලි දීලා කිල්නොච්චේ ගංගතර වෙලාවේ දකුණු පළාතේ හැම පාසල් දරුවෙක්ම පොතක් පෑනක් පන්සලක් මොනහරි උපකරණයක් දීලා අපි දරුවන් දහස් ගානකට ඒ කිල්නොච්චේ වෙනුවෙන් ගංගතර ආධාර අරන් යනකොට සමිත හාමුදුරු ලොරි ගණන් පුරවල පන්සල් වලින් එකතු කරගෙන බඩු මුට්ටුටි ගෙනත් දුන්න මේවත් අරන් යමු කියන කාරණාව අපි ඒ ගම් ගම් වලට ගියන් පස්සේ ඒ සමිත හාමුදුරුවන්ගේ තියෙන ඒ බුද්ධ පුත්‍රයෙක්ගේ තියෙන ඕන සියලු දේවල් ජීවමානව දක්පු යතිවරණන් වහන්සේ කෙනෙක් තමයි සමිත හාමුදුරුවෝ ඒක නිසා ජාතිවාදී ප්‍රතික්ෂේප කරපු කෙනෙක් අනිත් පැත්තෙන් බැලුවම උන්වහන්සේගේ දැනුම විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාව පිළිබඳ තියෙන දැනුම අතිමහත් දැනුමක් උන්වහන්සේ පළාත් සභාවේදී කතා ගන්න පුළුවන් හැම වෙලාවෙම අරගලයක් කරා දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය දිය යුතුයි කියන කාරණාව වෙනුවෙන් ඒක අවස්ථාවේ උන්වහන්සේ දැක්කා ඒක නිසා ඒ වෙනුවෙන් මැදිහත් වෙච්ච කෙනෙක් උන්වහන්සේගේ ජීවිත කාලයම කැප කරේ දරුවන් වෙනුවෙන් ආබාධිත අය වෙනුවෙන් දරුවන් වෙනුවෙන් කළ හැකි උපරිම ආකාරයේ කටයුතු කරා උන්වහන්සේ දකුණු පළාතේ විශේෂයෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ අලුත් සංස්කෘතියක් බිහි කරා කොළඹ පෙත් ප්‍රදර්ශනය බලන එක අද විලාසිතාවක් වෙලා මේට අවුරුදු ගණනාවකට කලින් කොළඹ පෙත් ප්‍රදර්ශනයකට අර ගාල්ල දිස්ත්‍රික්කයේ ඈත කෙළවරේ හිඳුම වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඇල්පිටියේ බද්දගම එහා කෙළවරේ පාසලක් වෙන්න පුළුවන් දරුවෙකුට කොළඹ එනවා කියන එක සිහිනයක් තියෙන වෙලාවේ සමිත හාමුදුරුවෝ කොළඹ දරුවන්ට පෙත් ප්‍රදර්ශනයේ බලන්න එන්න වැඩසටහනක් ලෑස්ති කරලා උන්වහන්සේ සංස්කෘතියක් මෙහි කරා ඒ දරුවන් අවුරුද්ද පුරාවටම සල්ලි එකතු කරලා කැටවලට සල්ලි එකතු කරලා ඒ පොත් ප්‍රදර්ශනයේ බලන්න යන්න ආසාවෙන් එකතු කර එකතු වෙලා කොළඹ එක්කන් ඇවිල්ලා පොත් ප්‍රදර්ශනෙත් බලලා මෙහි තියෙන කෞතුකාගාරය අනිත් දේවත් පෙන්ල යන වැඩසටහනක් උන්වහන්සේ දීර්ඝ කාලයක් තිස්සේ කරා උන්වහන්සේගේ පළාත් සභා විමාත්‍යකද ප්‍රතිපාදන පාලම්බෝක්කු හදන්න වෙන් කරේ නැහැ උන්වහන්සේ හැමදාම වෙන් කරේ අධ්‍යාපනය වෙනුවෙන් ඒ වගේම ඒ දරුවන් වෙනුවෙන් වැඩසටහන් වලට පුස්තකාල හදන්න සහ වෙනත් දේවල් වල ඉතින් උන්වහන්සේගේ දේශපාලන තුලත් මහා දවැන්ත වෙනස කරන්න උන්වහන්සේගේ හැක්සියාවන් තුලබලා උන්වහන්සේ ආබාධිතයන් වෙනුවෙන් වෙනම ළමා නිවාස පවත්වගෙන ළමා නිවාස පවත්වගෙන ආබාධිතයන් වෙනුවෙන් දවැන්ත කාර්යභාරයක් කරා ඒක නිසා උන්වහන්සේගේ ඒ දේශපාලනය මම හිතන්නේ ප්‍රගතිශීල දේශපාලනයේ ඉතාමත් වැදගත් කාර්යභාරයක් අවසාන වශයෙන් උන්වහන්සේ සම සමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සමාජිකයෙක් අද ලංකාවේ දේශපාලනයට ඉතාමත් අවශ්‍ය වෙලාවක් උන්වහන්සේ වගේ චරිතයක් 88-89 කාල පරිච්ඡේදයේ එදා ඉන්දු ලංකා ගිවිසුම කලින් කතා කරපු ඉන්දු ලංකා ගිවිසුම නිසාවෙන් අපේ වමේ පක්ෂවලට මරණ වරෙන්තු අතේ තියාගෙන තමයි දේශපාලනය කරන්න සිද්ධ වුණේ එදා ජනතා විමුක්ති පෙරමුණේ බීසණියත් එක්ක ඒ අපි ඉන්දු ලංකා ගිවිසුම පක්ෂව කටයුතු කරපු කණ්ඩායමක් ඒක නිසා අපිට පළාත් සභා ක්‍රමයට පක්ෂව කටයුතු කරනකොට අපේ පක්ෂවල අයට එහෙම මරණ වරෙන්තු අතේ තියාගෙන කටයුතු කරන වෙලාවේ එදා අර 60,000ක් තරුණ තරුණියන් මරණකොට ඒක සීමා මායිම් නැතුව ජේපීආ විතරක් නේ ගම්වල හිටිය ප්‍රගතිශීලී අරව මේව සියල්ලක්ම ඝාතනය වෙන වෙලාවේ ඒ බද්දගම් ප්‍රදේශයේ තරුණයන්ගේ ජීවිත බේර ගන්න ඒ දෙමාපියන් යදින්න උනේ බද්දගම සමිත හාමුදුරුවන් ළඟට ගිහිල්ලා තමයි යදින්න උනේ සමිත හාමුදුරුව ඒ බද්දගම් ප්‍රදේශයේ තරුණයන් සිය ගාණක් මරන්න නියමිත වෙලාවට මරන්න වෙනලට සිය ගාණක් බේරගත්තා පමණක් අය විදේශ ගත කරන්න කටයුතු කරා ඒ හාමුදුරුවන්ගේ සම්බන්ධතා පාවිච්චි කරලා ජීවිත 100,000 ගානකට උන්වහන්සේ අභේදායනය දෙන්න කටයුතු කරා ජනතා හිමුක්ති පෙරමුණේ බීසණය අතින් දරාගෙන එහෙ මරණ ලැයිස්තුවේ ඉන්න සමිත හාමුදුරුව ඒ අය වෙනුවෙන් කටයුතු කරපු ආකාරය ඒ බද්දගම් මිනිස්සු අදටත් සිහිපත් කරනවා ඒක නිසා උන්වහන්සේගේ දේශපාලනය ගැන මම ඊට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්න මේ සමස්තයට හේතු වුණේ උන්වහන්සේගේ අධ්‍යාපනය උන්වහන්සේ මෙහෙ උපාධිය ගන්න බැරි වෙනකොට එංගලන්තයට ගිහිල්ලා ඒ මැන්චෙස්ටර් යුනිවර්සිටියේ කර ගිහිල්ලා ඒ උපාධිය අදාරුවා උන්වහන්සේ නිරන්තරයෙන්ම ඉගෙන ගන්න කියවන්න මැදිහත් වුණා ඒක නිසා සමිත හාමුදුරුවන්ගේ දේශපාලනයත් උන්වහන්සේගේ යතිවර භාවිතාවත් අද රට ඉතාමත් ආදර්ශමත් කියන කාරණා සිහිපත් කරමින් මේ පාර්ලිමේන්තුවට එවන් අය තවත් අවශ්‍ය වේලාවක අවාසනාවන්ත විදියට කොවිඩ් මාරයා විසින් උන්වහන්සේ අරන් ගියා ඒ පිළිබඳව අපේ සංවේගය
අපේ සමිත හාමුදුරුවන්ගේ පොඩි හාමුදුරුවන් ඇතුළු ඒ දායකයන්ට ඒ වගේම ගාල්ල දිස්ත්‍රික්කයේ සමිත හාමුදුරුවෝ දේශපාලනය කරපු ඒ ප්‍රගතිශීලී කඳවුරේ සම සමාජ පක්ෂයට සම්බන්ධ සියලු දෙනාටමත් ලංකා සම සමාජ පක්ෂයටත් ඒ සංවේගය පුද කරමින් මේ මොහොතේදී මට අවස්ථාව ලබා දීම සම්බන්ධව කරුණාකර නියෝජක කතානායකතුමාට ස්තුති පුද කරමින් මාන්නයන බොහොමත්ම ස්තුතියි.